අද අපි අද දවසේ තාරම කරන්න සූදානම් වෙන්නේ දේශපාලනය සහ මුළුතැන්ගේ යාකරන ඒ අපූරු අඩහෝරාව කුක් පක්ෂය. ඉතින් අපි බොහොම ගෞරවයෙන් යුතුව දේශපාලන ශේෂ්ත්‍රයේ දෙවැන්තෙන් දෙපළකට ආරාධනා කර අද දවසෙත් අපි තම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් අමාත්‍යතුමාට. අයිබෝන් ඔබතුමාට අයිබෝන්, මේ මෙතුම කොයි පැත්ත දෙපැත්තම අවුලක් නෑ වගේ නිකන් බැලුවම පේන්නේ. ඒ චිකන් මේ චිකන් නෝ නෑ වේලාසනේ මැහුව මේ පැත්ත නේද කියලා. ආ එහෙමද? ආ රයිට්. අපි ඊළඟට ඊටම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා රේණුක දුෂ්‍යන්ත පෙරේරා මන්ත්‍රීතුමා. මේක අපේ කුක් පක්ෂය, මේක අපේ කුක් පක්ෂය. අයිබෝන් ඔබතුමාට අයිබෝන්. සිකාමේ දැන් මෙතුමාව අපි ඇත්තටම අහලා තියෙන්නේ රේණුක පෙරේරා මන්ත්‍රීතුමා කියලා තමයි. ඒක තමයි. ඔය ඔබතුමා පෝස්ටර් පවා ගහන්නේ රේණුක පෙරේරා කියලා නේද? නෑ, මැතිවරණ කාලේට රේණුක දුෂ්‍යන්ත කරා. දුෂ්‍යන්ත පෙරේරා කියලා ගහනවා. ඒක ඒ වුණා ටිකක් හංගල නේද තියෙන්නේ නම. හොඳ දේම වැඩි එළියට දාන්න නරකයි නේද? ඒකයි නම වුණත් එහෙම හංගල තියෙන. රයිට්. හොඳයි. අපි බලමු මොනවද හදන්නේ කියලා නේද? බලමු බලමු. ඔබතුමා මොනවද හදන්න බලාපොරොත්තු වෙන්නේ? අද අපි හදන්නේ ඩෙවල් චිකන් එකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ඩෙවල් චිකන් එකක්. හරි. අවශ්‍ය දේවල් කියන්න පුළුවන්ද ඔබතුමාට? මේ චිකන් තියෙනවා, බීලුණු තියෙනවා, කරම්ප කරපිංච, සුදු ලුණු, ඉඟුරු, තක්කාලි, කැප්සිකන්, රම්බ, අමු මිරිස්, සෝල්ට්, අන්තික පෙප, සොයා සෝස්, කාකුඩු, රතු රතු මිරිස්කුළු, සීන් ටිකක් තියෙනවා මෙතන. ඔබතුමා කුකුල් මස් තියෙනවා, ඔව්, බොම්බයි ලුණු තියෙනවා, සුදු ලුණු තියෙනවා, ඉඟුරු තියෙනවා, මාළු මිරිස් තියෙනවා, ලීක්ස් තියෙනවා, තක්කාලි තියෙනවා, මිරිස් තියෙනවා, කරපිංචා තියෙනවා, ලුණු කහ, මිරිස්, ගම්මිරිස්, සීනි තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. සල්ලි දින ගන්න කෙනෙක්ට ඕනම් ගන්න පුළුවන්. ඩෙවල් චිකන් එකක් ආයෙත් ඒකමයි. අද නිකන් වෙනම එකක් බලාගන්න. බොහොම කාර්ය කොයි ඩෙවල් එකද වැඩිපුර කරා කියලා. කාර්ය බහුල අයට බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන් දෙයක් නේ. වැඩේ පටන් ගමු. මෙන්න එකයි දෙකයි තුනයි. පුරුදු විදියට මේ වැඩ වලට අපි ගියේ සහයෝගයට. කවුරු හරි ඕනේ නම් ඕ ලුණු ටිකක් කපා ගන්න, මිරිස් ටිකක් කපා ගන්න. කවුරු හරි උදව්වට ආවම හොඳයි නේද? ඔව් හොඳයි හොඳයි. කවුරු හරි ඕනේ නම් එහම කවුරු හරි ඉන්නවද කලින්ම ලැස්ති කරගෙන සහයෝගයට? කවුරු හරි ගන්න ඕන මේ අපේ නරම තරණ දරුවෙක් එන්නේ. මම කිව්වේ අද දවසේ තරගේ තමයි තරගේ. ඈ දෙපැත්තම හදන්නේ ඩෙවල්. ඔව්. මෙතුමගෙන් මම ඇහුවා කවුරුත් ඕනේ කවුරු කවුරු හරි ගන්නවද කියලා. දැන් එහෙම ගත්තොත් ඉතින් දැන් මේක අපි ඌව වෙන්නේ නැහැ නේ? වෙන්නේ නැහැ. ඔව් මෙතන ඉන්නවට සහයෝගයකට ගත්තා. මොකද එදා ඉඳලා ලෑස්ති කරගෙන තිබ්බේ. ආ එමෙතුමා බයිසිකලෙන් ට්‍රිප් ගිහිල්ලා කෝච්චියෙන් ආපස්සට ආපු කතාවක් අපිට ආරංචි වුණා. ඔබතුමා ඒක උසස් විමල් ලැබිලාද? මේ අපි මම වෙස්ටි කොලෙජ් එකේ ඉගෙන ගත්තේ. හා හා. ඒ කාලේ අපි හොස්ටල් එකේ හිටියේ. හා. අපි සාමාන්‍යයෙන් අපි ට්‍රිප්ස් යනවා එහෙමෙන් වාහන යන්න. ඉතින් අපිට ඒ කාලේ මේ මේ කාලේ ඉන්න පවසුකම් නැත. හා. අපි යාළුවෝ හිටියා බේරුවල. බේරුවල. බේරුවල හිටියා. ඉතින් අපි ලෑස්ති වුණා. අපි ඉස්කෝලේ නම් හොස්ටල් එකෙන් කට්ටිය ඔක එකතු වෙලා බයිසිකලෙන් ට්‍රිප් එක පටන් ගත්තා. මේ ලංගුඩට යනකොට ගොඩක් අපිට ප්‍රශ්න වල ආවා තමයි. යන බයිසිකල කැඩුනා. ඊට පස්සේ සමහර වෙලාවට බැරි වුණා. ඉතින් බැරි වෙන කට්ටිය බයිසිකල දාලා ආයෙ වුණා ඉස්කෝලේ. ආයි අවන මේ මරදාන්න වුණා. සමහර බයිසිකල් ගැටිය කට්ටිය ආයි මේක දාලා යවුවා. ඒක අපි හිටියා ගිහිල්ලා මග්ගෝන කියලා අපි නාලා. එදාරෑ ඉඳලා ආයෙ අනිත් දවස් දෙන පිටතට ආවේ.
ආවේ නෑව කිව්වට පස්සේ මතක් වුණේ. රේණුක මන්ත්‍රීතුමා මේ යාළුවොත් එක්ක නාන්න ගිහිල්ලා වෙච්ච සිද්ධියක් අපිට ආරංචි වුණා. දස්සයිලු නාන්න හරි දස්සයිලු. නාන්නෙම නෑ කියලා තමයි මට ආරංචි වුණේ. ඔය ඉස්සර අපි මේ 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 යාළුවෝ කට්ටිය නිවාඩු දවස් වලට. ගෙවල් වලට බොහොම ළඟයි කැලණිගඟ. හා. දැන් නම් දුරයි වගේ තමයි වාහන වල යනහඳ. ඔව්. ඉස්සර පයින් යන දුර. ඉතින් සාමාන්‍යයෙන් ඔය පුස් බයිසිකලේ අපි යාළු ඔක්කොම අල්ල බයිසිකල් වල යනවා ගඟට. ආ. නාන්න. මට ගෙදරින් තහනම් ගඟේ නාන්න. බලන්න පුළුවන් නානෝ බලන්න පුළුවන්. බලන්න පුළුවන්. ඔව් නාන්න. වතුරට බහින්න තහනම්. ඔව්. ඉතින් ඒ හින්දා ඉතින් ඔක්කොම අල්ල ටික ගිහිල්ලා කොයිලවට ආ ස්ටෝරේ දා ගඟ ගාව තොටුපලේ පන්සල ගාව තොටුපලේ අපි කට්ටිය නානවා. එක දවසක් මට ඉතින් මං ගොට්ට වෙලා නින්න අනික් කට්ටිය ගඟේ එගොට්ට පීරලා අයි මේ ගොට්ට එනවා. ඉතින් ගොට්ට වෙලා ඉන්නකොට මට දවසක් කම්මැලි දුනා. ඉතින් යනවා කියන්නත් විදියක් නැහැ. යාළුවෝ ඔක්කොම එගොඩහට පීනලා ඉවරයි. හා. මේ පාර යන්න කල්පනා කරලා නැගිටලා බැලුවාම මතක් වුණා දැක්ක යාළුවන්ගේ ඔක්කොම ඇඳුම් ටික තියෙනවා. යාළුවන්ට මොනවා හරි දෙයක් කරන්න ඕන නිසා. අර තීච ඇඳුම් ඔක්කොම ටික එකව කරගත්තා. එකව කරගෙන අරගෙන බයිසිකලේ තියාගෙන එකට ගැට ගහලා තියාගෙන ආව කිලෝමීටරයක් විතර එහා මගේ තව යාළුවෙක් ඉන්නවා. හා. ඒ ගෙදර ගිහින් ඔක්කොම තිබ්බා. ඊයෙ වෙලා මං ගෙදර ගියා. අපි වෙන නිපන්. ඉතින් ඊට පස්සේ කවුරුවත් මට කතා කළේ නැහැ. ඒ වගේ මේ වගේ ටෙලිෆෝන් නැහැ. නැහනේ. ඔව්. කවුරුවත් ඇහුවෙත් නැහැ මගේ මොකක්වත්ම. ඔහොම හිටියා. කොහම හරි ඉතින් ටික දවසක් ගත වුණා. අර වගේම ඉතින් නාන්න යනවා. තා. මම මේ ගොඩ ඉන්නවා. අරගොල්ල ඉතින් ගඟේ බහලා නානවා. දවසක් එකපාරම මම දැක්කේ නෑ කට්ටිය ගොඩට ගිහිල්ලා තුන්දෙනෙක් මේ ගොඩ මේ ඉඳලා තියෙන හැංගිලා. හා. අර තුන්දෙනා එකපාරම ඇවිල්ලා මාව උස්සලා ගත්තා අරගෙන කෙලින්ම උඩින් විසිකලා ගඟට. ගඟට නේද? ගඟට විසිකනවා අරින් කට්ටිය ළඟට ඇවිල්ලා හිටියේ. අල්ලලා ඔබාගෙන හිටියා ගඟ ඇතුලේ. වතුරේ. ඉතින් ආයෙ වතුර ගිහිල්ලා ඔක්කොම කරලා හොඳ පාඩමක් යාළුවෝ කියලා දුන්නා ඒක ගැන නොකරන්න. ඔබතුමා පින්නන්න පුළුවන් හොඳට නේ? අපෝ තවමත් බෑ. අනික හැමදේම පුළුවන් තවම ඒකයි ගස් නැගින්නයි බෑ. අම්මගේ තාත්තගේ ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්. නමුත් එක නිමේෂයකදී ඒ ආදරේ අහිමි වුවොත් කුමක් වේවිද? මඩෝරුවත් හොඳයි තලේ පස්ස ඇලෙන්නේ නෑ බම්ප් වෙන්නේ නෑ මිටේ කර කැපෙන්නේ නෑ නියම බරයි බැලන්ස් එකයි අපුම හොඳයි ෆිට්ම තමයි මොට බාල තල අතහැර හාක්‍රොස් පව උදුරු තල ගත යුතු කාලයයි හාක්‍රොස් පව ගලේ කෙටුවා වගේ සිසිල වේදන රහසයි උන්මයි උන්මයි නම්බක තන්මයි නම්බක තන්මයි உள்ளதை உள்ளவாறு தரும் தனித்துவ தெளிவுடன் உங்கள் தாருசபா தொலைக்காட்சி இலங்கையிலும் உலகெங்கிலும் இப்பொழுது முகநூல் தொலைக்காட்சிகளில் முதல்வனாய் உங்கள் தாருசபா தொலைக்காட்சி සතියේ දිනවල රාත්‍රී 8ට දෙපැත්තෙම එකම විදිහට වැඩේ යන්නේ සිකා. ඔව්. එක පැත්තකට කැමරාව ඇල්ලපුවම ඇති. වෙන වැඩේදී මේ පැත්තට විතර කැල්ලුවා නම් ඇති. ඔබතුමාර මේ
පොස්ටල් එකේ දනගහගෙන ඉන්න සිද්ධ වුණේ අයි රයක් කෙලි වෙනකම්. අපි සාමාන්‍යයෙන් අපි හොස්ටල් එකේ ඉන්න සීනියර්ස් තමයි හොස්ටල් සීනියර් ප්‍රිෆෙක්ට් එකේ ඉන්නේ. ඔව්. ඉතින් පොඩ්ඩක් හැමදාම අපිත් එක්ක වැලි දාගෙන ඉන්නේ නිය. ඉතින් දවසක් අපි ඉස්කෝලේම තිබිච්ච ඒගොල්ලන්ගේ අපි ඇනුවල් ඩිනර් ඩාන්ස් එකක්. දවසක් අපි කරපු වෙලේ අපේ ප්‍රිෆෙක්ට් ඇවිල්ලා අනිත් කාමරේ ගිහලා මේ කාර් සෙල්ලම් ගන්න ගියා. ආ එද අපි. ඔව්. අපි වල කම්බියෙන් ඔක්කොම ගැට ගහලා එයාට අරින්න බැරි හදාගත්තා. අතුලට ගියන් පස්සේ යව එළිය එළිය ගියේ. ඔව්. අපි අතුලට එන්න බැරි කර හදාගත්තා ඔක්කොම. ඉතල අපි ඔක්කොම නිකන් බුදි ගන්න නිකන් මිචු ගියා. මිනිහා වෙලා අරින්න බැරි වුණා බැරි නුණා. අන්තිම හොස්ටල් මාස්ටර් ආවන් පස්සේ තමයි අපි අරින්න ඕනේ. මොකද්ද කරලා තියෙන කියලා මාට උනේ. පස්සේ ඇවිල්ලා හොටම හොස්ටල් මාස්ටර් ඇවිල්ලා අපි පනිෂ්මෙන්ට් දැම්මා. ඔක්කොම හිටගෙන ගියා පෑ දෙකක් විතර හිටියා අපි. ආ හිටගෙන. හිටගෙන. ආ හිටගෙන ඉන්නේ. අද අපි මේ අපිත් මේක හිටගෙන ඉන්නේ පෑ දෙකක්. ඔය කෑලි හලලා ගියා. ඒ ඔබතුමා ගෙදර උයන පිහන දේවල් අතුරු දහම් වෙන්නේ කොහමද? ඈ? එහෙම අතුරු දහම් වෙන්නේ නැහැ. කරනවා කට්ටිය. අතුරු දහම් කරනවා. අපි මේ සිද්ධිය පොඩ්ඩක් කියන්නකෝ. එක අවුරුද්දක ජනවාරි පළවෙනිදා තමයි අවුරුදු 30කට විතර 100කට දෙකකට විතර කලින් මගේ දෙවෙනි අයියාගේ කුළුඳුල් දරුවා බිරිඳට ලැබෙන්න ඉද්දි ඒගොල්ලෝ නුවර හිටියේ ඒගොල්ලෝ කොළඹ ආවා ජනවාරි පළවෙනිදා. ඉතින් ඇවිල්ලා ඒගොල්ලන්ට නෑනට අවශ්‍ය කෑම බීම අම්මා හදලා ආ ඔක්කොම කරලා තියලා මේගොල්ලන්ව පන්සලට එක්කන් ගියා. ආ එහෙනම් ආපුවා මේ පන්සල යනවනේ. ඔව් මම තනියෙන් ඉතින් ගෙදර හිටියේ. එක පාටම යාළු ඔක්කොම 15ක් 20ක් ගෙදරට කඩා වැටෙනවා. හිටි හැටියම. හිටි හැටියම. ඔක්කොම ලාවා. ඇවිල්ලා සින්දු කියනවා, පුඩි ගහනවා, එක එක જાති දේවල් කරනවා. ඉතින් ගේ සම්පූර්ණ වෙනසුවා. හා. පුටු යහට ආවා, අරවා මේවා කරනවා. ඉතින් එක එක જાති වැඩ කළා. ඊට පස්සේ මේ ඒගොල්ලෝ ගියා. පැය භාගයක් විතර ඉදි විනෝද වෙලා. ෆ්‍රිජ් එකේ තියෙච්ච දේවල් අරගෙනත් ඒවා බීලා කරලා ඒගොල්ලෝ ගියා. ඉතින් මමත් ගේ ආයි පිළිවෙලක් කරලා අම්මල එන්න ඉස්සෙල්ලා පිළිවෙලක් කරලා මාත් හිටියා හොඳට. අම්ම ඇවිල්ලා ඉතින් ඔක්කොම අයි මූණකට හොදලා ඉතින් කෑම කමු නේද කියලා අයියලට කතා කරලා අම්මා කෑම දැසි කරලා ගියා. ඈ. ගියේ වේගෙන් මම ආවා. ගියාට වැඩි වේගෙන් ආවා. ඇවිල්ලා ඇහුවා මේ කවුද ගෙදරට ආවේ කියලා. මම ඉතින් යාළුවා අපේ ගෙදර කියන්න විශේෂයි මම කවුරුවත් නැහැ කියලා. නැහැ මේ කුසිය කෑම මොකුත් නැහැ නේ කිව්වා. කාලා ගිහිල්ලාද? නැහැ මුට්ටි පිටි හට්ටි පිටි මරන් ගිහින්. ජනවාරි පළවෙනිද. රසට යසට තෙලට කිරට හැඳ අරන් රංගලා පිටට රට කරවන්න මැති ඇමතින් එකතු වෙලා එකට සංයා. ආගෙද මේ බල වේගේ ඉව දිනවන බල වේගේ. ආගෙද මේ බල වේගේ ඉව දිනවන බල වේගේ. මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය. මොකද මල්ලි? මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය. මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය. අවුතෝ මන්නන් ඉවර කළා. ආ. ගිනි තියලා මෙවර කරේ. මගේ මනස මගේ රේනා මගේ. මේ වැදේ ඉවර වේගෙන එන්නේ. හරියට. ඔබතුමා තවත් ඒවා දානවනේ. මේක මරු මේක. යන්න වැඩිපුර දේවල් තිබ්බත් දැන් නෑ. නෑ 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 නෑ. මෙච්චර දාන්නේ. ඔබතුමාට තියෙන වැඩිපුර දේවල් දාලා නැහැ නේද? එකපාර දා. එතුමා දානවා පිළිවෙලකට. එතුමා මෙහෙම දැම්මේ. දැන් මේක බැලුවා, තක්කාලි ටිකක් දැම්මා, ආය බැලුවා, ගම්මිරිස් ටිකක් දැම්මා ඉස්සා. ඊයේනේම මන් දන්නවා. මෙතුම බැලුවා මේ මෙහෙම කරා. දාන්න තියෙන මේ ඔක්කොම දාන්න තියෙන බව මන් දන්නවා. කොයි වෙලාවරි දාන්න එපා. කොයි වෙලාව දාන්න එපා. ඇත්ත. ආරම්භයේද අවසානයේද කියලා ප්‍රශ්නයක් නැහැ. කොහොම උයපු කඩේකින් කාලා තමයි බටේ අමාරු ඇතුනේ. ඔය කියන්න එපා. අපි එතුමා සින්දු කියන්න පුළුවන්ද? අපෝ පුළුවන්. අපි මොනවාරි එකක් ඈ ඉංග්‍රීසි වෙන්න පුළුවන් නේ. ඔව් දෙමළ එකක් වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. සිහින දෙව් මෙන්නනවා තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ
மலேஹி காட்டுத்தியே உபமானே சசலன்னே ஏ நமாதரே சந்தே நிலவசம் பார கண்ணு சௌக்கிய ராஜ் அமாத்திய ஃபைசால் காசிம் அமாத்தியதுமா எதுமா ஹெதுவெத் சிகன் டெவல் எக்கா கேவகேம தமாய் ரேணுகோ துஷாந்த பெரேரா மந்திரி துமா எதுமா ஹெதுவெத் சிகன் டெவல் எக்காக் மாய் ஹரிது தேங் ஏ தேகம் அப்பி நிலவாஷம் பாரகின தியேன் ஹரி நம் மேத காரகின யானவா அப்பி சந்த மத்யஸ்தானேட என்ன புதுமல்லி பெரட்டு அம்மு ரைட் படலவாண்டேபா தேகம சிகன் டெவல் மேக் ஓயாட மேக்கோ யாட்ட ஆய் அப்பிட்டம தென்ன ஓன சரி யா பரிசுமிங்கினா ஜெய வேவா ரொம்ப பாட்டு வாங்க சத்தியே தினவல ராத்திரி 7:30 ஒபே முழு பவுலட்டம தால என்ன நரபான சாரி சாரி நங்கி எக்ஸ்ட்ரீம்லி சாரி ஓய் கெல்லவ உம்ப யாளு கரகன்ன ஒண்ணே தவஸ் 3 கதா கல்ல பென்பா கேத்த நரகறன்னி பாபா போம் பொறுவா கிரணோக்கிலுக்கு வினேன் அரி அரி மா கோமாரி கலானி அனித்தா வெனகுட ஐ லவ் யூ கிலா பின்னன்னது தேஸ் மகே ஒப கிக்கி அதம்ம சப்ஸ்கிரைப் கரண்ண ஜீவிதே அப்பி கியவேன வச்சனவலட்டு வடிய நோக்கியவேன வச்சன ஹுங்காக் தேன் ஏக்கியான ரத்தி அப்பி விந்தினவட்ட வடா விந்தவன ஹினாவனவட்ட வடா அண்டனவா கேனக்குது சக்கா சத்தியே தினவல ராத்ரி 8:30 ஆங்கில பாட்டு கரகம் அவன் பழனி சந்திரதாக்கி ஆயினா தேனோ காலம் தென்னியா நான் ஏன் காலம் வேணும் அப்போ இது தெரியும் இந்த காலம் நிமிக்க கட்ட போதுல தான் இகாவே கண்ட ஒன்னா இருக்கான் குக்கூல் பாட்டு வத்திர போதல அது என்ன மாமா வத்திர போதல அது கட்ட ஓ கட்ட ஓதல ஓன்னே அனவாசிய பிரச்சனை ஓ ஓ ஒக்கோ லிங்க் இது அத்த ஹோதல் அவில் ஆய் சந்தே தாலே அண்ணே அப்பி டிகக் கேட்டி ஓ பாரி மேகனங்க எல்ல கிரி வலி ஹோதன்ன ஓன மொனாத பிட்டி கிரி வலி ஹோதன் டெப்பா தாங்க முத்துமால வே எல்ல கிரி வலி எல்ல கிரி ஹோதன் இலவச மக போய் எலிகிரி வகை வத்தோட்டியாத்தே
ඉතා ඔව් ඡන්ද හයක් මේ වෙනකොට ප්‍රකාශ වෙලා තියෙනවා මෙන්න ඡන්ද පෙට්ටිය හරි අරගෙන ඉන්න හදන්නේ ඔය පැත්තට හරි පරිස්සමෙන් මෙන්න ඡන්ද ප්‍රතිඵල මේ වෙනකොට මගේ අතේ තියෙනවා අපේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා ෆයිසල් කාසිම් අමාත්‍යතුමා රතුපාට භාජනයේට අපිට දුන්නා චිකන් ඩෙවල් එකක් හදලා එතකොට අපේ රේණුක දුෂ්යන්ත පෙරේරා මන්ත්‍රීතුමා අපිට කහපාට භාජනයේට චිකන් ඩෙවල් එකක් හදලා දුන්නා හරි එතකොට දැන් ඒක රස බලලා ප්‍රකාශ කරපු ඡන්දය තමයි මෙතන තියෙන්නේ පළමු ඡන්ද ප්‍රතිඵලය රතුපාට දෙවන ඡන්ද ප්‍රතිඵලය කහපාට තුන්වන ඡන්ද ප්‍රතිඵලය කහපාට හතරවන ඡන්ද ප්‍රතිඵලය බේරුණාද රතුපාට මෙන්න තව ඡන්ද ප්‍රතිඵල දෙකයි මගේ අතේ තියෙන තීරණාත්මක ඡන්ද ප්‍රතිඵල දෙක සමසමව දෙපැත්තට බෙදිලා තියෙනවා මේ වෙනකොට පස්වන ඡන්ද ප්‍රතිඵලය රතුපාට අවසාන ඡන්ද ප්‍රතිඵලය ඔබතුමා බේරුණා කියලා හිතුවර බේරුන්නේ මේ කතරතු පාට අර කිව්වෙදර ඔබතුමා දිනු ඒ අනුව මෙතෙන්දි බැරදුනත් ගෙදර ගියා දිනු ඒ අනුව ෆයිසල් කාසිම් අමාත්‍යතුමා හදපු චිකන් ඩෙවල් එක ජයග්‍රහණය කරනවා අද දවසේ ඉතින් අපි ඔබතුමාලව බොහොම කාර්ය බහුල කටයුතු මැද්දේ අද දවසේ අපේ වැඩසටහනට කැඳවාගෙන ආවා බෙහෙවින් මේ සූදිවන්ත වෙනවා අපේ වැඩසටහනට ආවට මොකද කියන්න තියෙන්නේ ඔබතුමාට අපේ වැඩසටහන ගැන නෑ අත වශයෙන් මේ වගේ දේශපාලනීය ශිෂ්ටින කට්ටිය ගෙනල්ලා මේ වගේ රස වින්දින එක වඩා හොඳයි කියලා හිතනවත් සාමාන්‍යයෙන් අපි තියෙන ටෙන්ෂන් එකට මේ වගේ හිනා වෙන්න හම්බ වෙන එක ලොකු දෙයක් අපිට හොඳයි බොහොම සූදි ඔබතුමාට මොකද හිතෙන්නේ පූර්ණ කාලීන දේශපාලනය දෙන්න අපිට වෙනත් දිශාවකට ඔළුව මෙහෙවන්න අවස්ථාවක් ලබා දුන්නට ස්තුතියි සිරස ආයතනයට පිරිස ආයතනය අලුත් දේවල් නිතරම ඉදිරිපත් කරන ඔබ දෙන්නගේ ඉදිරිපත් කිරීම ඉතාමත් රසස්වාදක ගෙන දෙන මොහොතක් වුණා බොහොම සතුටුයි හැමදාම අපේ මේ වැඩසටහන මතක තියාගන්න අපි පුංචි සමරු තිලිනයක් ලබා දෙන සූදානම් ඒ සඳහා ඉතාම ගෞරවයෙන් මේ සමරු තිලින ලබා දෙන්න ඉතාම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරනවා ස්ටයින් ස්ටුඩියෝ පරිපාලන අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න මහතා සුදි ඔබතුමන්ලා දෙපලටම නැවතත් අපි ලබන සතියෙත් මෙවන් වූ අපූරු අඩුපුරාවකින් අපූරු කුක්පක්ෂයේ වැඩසටහනකින් මුණ ගැහමු සියලු දෙනාටම සුභ රාත්‍රිය
අපේ උපක්ෂය.